ස්වාමින් වහන්ස අද දවසේ අපිට පේනවා ඔබ වහන්සේ අපිට ලිං දෙකක් දීලා තිබෙනවා. අපිට බොහෝ පුරුදු ලිඳක් තිබෙනවා. අපි ඒ ලිඳ ළඟට ගිහිල්ලා පහත බලාගෙන බාල්දියක් දාලා අපේ ජීවිතයත් ඒ වගේ තමයි කියලා දේශනාකාරයා පොතේ කියනවා. රිදී තේදාවක් සහ ගෝල්ඩන් පිචර් එකක්, සිල්වර් කෝඩ් ඇන් ගෝල්ඩන් පිචර්, රත්තරන් බාල්දියක් භාජනයක්, රිදී තේදාවක් සහ ලිඳේ පුලි එක, ඒ ලිඳේ රෝදේ, ඒකෙන් අපි වතුර පාල්දිය දානවා, වතුර අදිනවා. ඒක සාධාරණයි. ඒක මේ ලෝකේ අපි ජීවත් වෙනකොට ස්වාමීන් වහන්සේ අපි තුල තබන ගැලවීමේ උල්පතේ ස්වාංශික යොහන් 4:10 මා ඔබට දෙන වතුර උල් 14 වෙනකොට යොහන් 4:14 කියලා. ඒක ජීවනදායක වතුර උල්පතක් වන්නේ යොහන් 7:37-39 කිව්වා. ඒක ජීවනදායක ගංගාවක් උදුරෙන් ගලන්නේ ඒ ආකාරයට. ඒක සාධාරණයි. අපි බකට් එක දානවා, අපේ බලාපොරොත්තු පිරිච්ච බකට් එකක් බාල්දියක් එයි එළියට කියලා. එතකොට අපි දන්නවා එකක් එක බාල්දියක් ගන්නකොට අනිත් බාල්දිය ඇතුළට යන්න ඕන කියලා. ඒ වගේ උල්පත පිරෙන සත්‍ය, ඒ පිරෙන උල්පතකින් පිරෙන ලිඳකින් වතුන ගැනීම යසය 12 කියන එකට ගැළවීමේ ලිඳ කියලා. ඒක හොඳ අදහසක්. ඒක අපිට පේනවා අදත් ක්‍රියාත්මක වෙනවා. ඒ දවස ආවම ඒ ලිඳ වැහෙන අපි ස්වර්ගස්ත වෙනවා. නමුත් තව ලිඳක් තියෙනවා. මෙහෙම හිතලා බලන්න. ඒ ලිඳ ස්වර්ගයේ එකයි සම්බන්ධ. හිස ඔසවල බලන්න. අපි ලිඳ පතුලේ ඉන්නේ, මේ පොළව ලිඳ පතුල. අපි ඉන්න තැන ස්වාමීන් වහන්සේගේ ලිඳේ පතුල. එතකොට අපි ඉහළ බලා ඉහළ බලා ඉහළින් තේදාවකි. අපිට එනවා ස්වාමීන් වහන්සේගේ වසුර භාජනය. කුසලානය පිරි ඉතිරි යන්නේ, හිසතලින් ආලේප කරන්නේ. මේ ලිඳේ වැඩ කටයුතු ඉහළ බලා තමයි අපි කරන්නේ. මේක නිහල තැනක්. මේක සද්ද බද්ද තියෙන තැනක් නෙමෙයි. මේකේ අදහස අපි වතුර ලිඳකින් ඇදලා එළියට දැමීම නෙමෙයි. ඒක හොඳ දෙයක්, මනුෂ්‍යන්ට ඒක අවශ්‍යයි. මේකේ අදහස ඉහළින් එන්නා වූ ස්වාමින් වහන්සේගේ වතුර බඳුන හේවත් කුසලානේ ඔන්න එනවා, උදිහෙන් එනවා. ස්වර්ගයේ මිහිරි දේවල් මා පෙම්බතා මාගේ මා එතුමාගේ හිමි පෙම්ම මට කුඩියා මා පෙම්බතා මාගේ මා එතුමාගේ හිමි පෙම මට කොඩියා කොන ස්වර්ගය වෙනවා මා පෙම්මතා මාගේ මා එතු මාගේ හිමි පෙම මට කොඩියා හිමි පෙම මට කොඩියා මිදි පැන් ගෙදරට හිමි මාගේ නවය හිමි පෙම මට කොඩියා මිදි පැන් ගෙදරට හිමි මාගේ නවය හිමි පෙම මට කොඩියා මිදි පැන් ගෙදරට හිමි මාගේ නවය හිමි පෙම මට කොඩියා හිමි පෙම මට කොඩියා සදකා තේයා හේතු. අන්න එහෙම තමයි. දැන් මේ ස්වර්ගයෙන් ඔන්න ඒ කුසලානේ ඔන්න එනවා, ගලාගෙන එනවා, ගලාගෙන එනවා. එතකොට ඒක අපි බිබී ස්වාමීන් වහන්සේට ස්තුති දෙනවා. මේක ස්වාමීන් වහන්සේ අපිට දෙන්නා වූ මිදිපැන් සංග්‍රහය ලෙස, ඒ කුසලානේ පිරීම ලෙස අපි එකෙන් පානය කරන අතර අපි මුසපත් වෙනවා. ස්වාමීන් වහන්සේගේ උද්‍යානයට යනවා, banqueting house, and he lifted up me up to his heavenly places, and his band over me is love. Sagatan valata himi mai sevaya himi pema mata kodiya. Sagatan valata himi mai sevaya himi pema mata kodiya. Oh, we thank you, Lord Jesus. Rock of all ages වලට අපි වැසෙව්වා, සදාකාල පර්වතයට අපි වැසෙව්වා. එතකොට අපිට උන්වහන්සේගේ කුසලානේ ඉහළින් එනවා. අපේ ස්තුති දීම
So thanksgiving pāna pūjāva ihilata yanne. Pāna pūjāva ihilata yanne. උන්වහන්සේගේ කුසලානේ ඉහෙලින් එන. එහෙම ලින්දකුත් තිබෙනවා. ඒක බොහෝසේ ප්‍රාණවත්ව තබා ගමු අද දවසේ ගැන අපි විශේෂ උත්සාහයක යෙදෙමු විශේෂ නිහඬියාවකට ඇතුළු වෙමු. එතකොට ඒක එක්ක ඉන්නකොට පොළවේ දේවල් වෙන පිණිස යාඥා කරන්න බෑ. ඒක එක්ක ඉන්නකොට ස්වර්ගයට හසු වෙන්නා වූ නතු වෙන්නා වූ ස්වර්ගයේ පානෙන් බොන්නා වූ දිව්‍ය සිතේ මීර ඇතේ ජීවන ධාරා ගලා බසින්නා සිත තුළ සාමයේදී එතකොට පොළවේ අපේ වගකීම් අරවා මේවා ලංකාවේ තත්ත්වය ඇදිලිවන්තගේ තත්ත්වය ඔක්කොම අර අනිත් විදිය වැඩ මේක ස්වාමීන් වහන්සේටම අප වූ කැප වූ හරි ප්‍රීතිමත් ප්‍රේමයේ සම්බන්ධතාවකින් එන්නා වූ ලිඳක් දැන් ලිංග දෙහික කතාව තේරුණාද ඒ නිසා අපි අද සෑහෙන උත්සුක වෙමු මේ මේ ලිඳ ගැන මා පෙම්වතා මාගේ මායතුමාගේ හිමි පෙම මට කොඩියා විදිබැන් ගෙදරට මා ගෙනාවා හිමි පෙම පණුව සදාකල් පරවෘතයේ හිමි මා තැබුවා හිමි පෙම මට කොඩියා සගතැන් වලට හිමි මා සෙව්වා හිමි පෙම මට කොඩියක් එතනින් තමයි අපේ අර මිදි පෑන් පහලට එනවා අපි ස්තුති දී මිහිරට ඔසවනවා මේ වැඩේ දිගින් දිගටම යනවා. එතකොට අර අනිත් නිදේ වැඩේ ඒ වෙලාවට ඒක කරනවා. මේ නිද ප්‍රමුඛ නිද ප්‍රාථමික නිද ස්වාමීන් වහන්සේ අපිට